ඇබවන් ඔට ස්වදායි උදේසනක් ප්‍රාර්ථනා කයනවා වෙනද වගේම උදෑස්සන අදත් ඔබ සැදී පෑදෙන්නේ පත්තරවල විස්තර දැනගන්නටයි. මේ සන්නවාහිනී පත්තරයි. අ කොහෙම්ද අද ආරම්භේගන්න. කොරෝනාා මෘ්දේහය බුමධානය කතාවී තවත් අදිය රක් ඊයේ කරලයටවා. අද පත්තර ප්‍රධාන පිටුවලේ ගැන කතා කෙන්නවා. අද ලංකාදී පත්තරේ ප්‍රධාන ශිෂ්පාටය වෙන් වන්නේ. ඒ සඳහම මයි කොරෝනාා මුෘත්තදහේ බූමදාානය ඉරණැති උදූපතියේ ඩයින ෞද්‍යයන් ගැනේලියන්. කොරෝවනා ආසාධිතෝ මේ යන පුද්ගලයන්ගේ සිරුලු භූමධානය කිරීම සඳ කිල් නොච්චි දිස්්‍රවික්කේටත් ඉරණැතිය උදූපත තෝරාගෙන ඇැයි කැබිනට ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙලිය රමු කල්ල ඊයේ සඳහන් කරනවා. එකේ වැඩි දුරවිස්තරයේ මෙහමයි වාර්තා කල්ලතියෙන්නේ ්ේ බොමධානය සම්බන්ධයෙන් තීරණ ගැනීමට පත් කළ තාක්ෂණ කමිටුව විසින් මෙම තීරණය ගත්මවද අමාත්වරයා සඳහන් කරනවා. අමාත්ත කහෙලි රමුක් කැල්ල මේ බව පැස්වේ රජයේ පෘතිය දෙපාර්තමේන්තුයේදී ඒ පැවැති කැබිණට තේරණ දැනම් ද මේේ මාධ්‍ය හමේදී මාධවේදෙක ැගුූ පැනෙකට පිළිතුර දෙම. කවි ආසාධනය වී මේ අනයගේ දේහ බූමධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ගැසට පට්‍රිකාවනුව ක්‍රියාත්ම කළේතු ඉදිරි වැඩිපිළුල සම්බන්ධයෙන් පේදා පැවතිසාකච්චවේදී මේ තීරණයගත් බවත් ඇමතිවරයක් කියන. ඒ සම්බන්ධයෙන් මූලික් කටයුතු මේවන විටත් අවසන් කර ඇ ඇැයි ඇමතිවරයක් කියන. දේහන් දූපතට ගෙනගොස් සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් බෝබධානය කිරීම සඳ විද්‍යාත්මක පදන මක් මත කටේතු කරමින් ටන බවකි ඇමතිවරයා තාක්ෂණක් කමිට වාර්ථාව අනුව එම පිවට ගන්නේ යැයි කියනවා. මෘතදේහ දූපත වෙත ගෙනයාමේ සම්පූර්ණ වියදම රජය දන්න බවත් ඇමතිවරයක් කියනෝ. මුෘතදේය බූමධානයට අදාළ මාර්ග උපදේ ඉදිරියේදී නිකත් කරනය ඇැයි කෙලිය රඹක්වැැල්ල සඳහන් කරන. එයා දාාද පත්තරේ ප්‍රධාන ශේෂපාටයල්. අද ලංකාදී පත්තරේ ප්‍රධාන ශ්‍රිෂ්පාටය අද අද පත්තරය කේලියෙක් කතාව මෙ මෛල්ලියන්නේ කෝවිට මුෘත්තදේය බෝමධන ඉරණැති උද්‍යවපතේසිදු කිරීමේ මූලික් කටයුතු සූදානම් නෞද්‍ය පවනිලියන්. කෝවිD-19 ආසාධිත්ත මමුෘත්තදේහ බොමධානය කිරීම ඉරණති උද්‍යඋපතේදීසිදු කිරීම සඳවශ්‍ය මූලික් කටයුතු සයාල්ල අවසන් කර ඇති බවත්. එම කටේතු රජ වද මිනිසුදු කරන්න බවත්. ි මාධ්‍රකාශක ජනමමාධ්‍ය මාත්‍යය කේලි රමුක් කල් කරපු සධහන් කිරීම මේ දාලතය. එද පත්තරය සටහන. එට බෝවිද්‍යා සමික්ෂණ හා පතල් කාරෑංශය උපුතාා ගෙන මේ කතවාද පත්තරේලයන් ඉනැති උදූපතෙයි බෝවිද්‍යාත්මක තත්ව ගැන කිසිදු සමික්ෂණයක්සදු කරනෑ නිදර්ශනී වික්‍රම සංහගේ සටහන. COෝVID-19 ආසාත්්‍ය මලසිරු බෝධානයට රජය විසින් තීරණය කර ඇති කිල් නොච්ියය ඉරණිතිව දූපතෙයි බෝවිද්‍යාත්මක තත්ත්වය සම්බන්ධයෙන් භෝවිද්‍ය සභික්ෂණ හා පතල් කාර්යංශයේ මෙතෙක් ඒ පිළිබඳව කිසිදු සමික්ෂණයක් සිදු කරන නැතැයි එම කාර්යංශයේ අදට කියන. යනු අදාල බෝමධාන කටයතුවට පෙර ඉරනැතිව භූමිය සම්බන්ධයෙන් යම් ගවේෂණයක්සිදු කරන ලෙස සෞඛ්‍ය මාත්‍යංශයේය ඇතුළු රජිය විසින් ඉල්ලීමක් කරන්නේ නම්. කඩනමින් එම ගේෂණ කටයතුසදු කිරීමට හැකාව ඇති බවදධ එම කාරයන්සේ සභාපති ඉංජිනේරු අනුර වලපොල ප්‍රකාශ කකිරීමක් කරලා තියෙන. තාම කිසිදු සමීක්ෂණයක්සිදු කරලා නෑ කෙලායි. බුවිද්‍යා පතල් බූද්‍යා සමික්ෂණ හා පතල් කාරයංශය මෙන්න කේලතෙන්. ඒම ඔවුන් කියදදේ අදේනතිව හි විරෝධතාවයක් වෞන්‍යාවේ මදුශංකලිය. COෝVID-19, ආසාත බලසිරු කිල් නෝචේ රණනති යුදූපතයේ වල දැමීමට රජය විශසින් ගෙන ඇති තිරණය තෙරේව අද දිනේදී විරෝත්ධාවක් පැත්වීමට සුදානමින් සිෙක්න බවට ඉරණැතිය ුදූපතයේ බැසිවූ පවසාසටිනෝ. යුද්ධේ අනතුරුව දෙදස් දාාහත වස්සරේදී දුෂ්කරතා රැසක්කමුවේ එරණැතියුදූපතේ තමන් පදිං්චයට ගොස් මෙවන විට. ජීවිකාව රගෙනය අවස්ථාවේදී. තමන් ජීවත්වන දූපතේ කිසිවකුටත්. COොVD- 1919 අවධනමක් නොමැති අවස්ථාවේද මෙලෙස රජයවින් ඉරටතිව දූපතේ ොවිD-19 ආසාත මල්ලසරු බෝමධානයට ගත් තීරණයට දැඩිලෙස්ස තමන් විරෝධය පළ කරන්න බව ඔවන් කියන. මෙ වන විට රතව දූපතේ පවුල් එකසේ හැට පහක් පමණ නැවත පදිංචර්සන හන් ඉරනතියව දූපතයේ කොවි-19රු බූමධානය කිරීම හතුවෙන් දූපතයේ ජලය අඩු වැඩිවීම මගින් ජනතාවට වෛරසේ ජලයට මුසු වී වැලඳීමේ අවධානමක් පවත්තින බවත් එම වැැසූ සධහන් කිරීමක් කරලාතේෙන. මෙන්න ඊළඟට නාබියෝගේ මෙන්න ඊළඟට එන කාරනාව. ඒ තමයි අද ඉරනතිවහි විරෝධතාවයක්. ඒ අතරයි. මවබිින් පත්තරේ හැකීම් විිකතාවක් මේවිදිට මව්බ් මදාලතයනවා. ජාතිවාදී ප්‍රශ්නයකට මුල්ල පිරීමක් එMS පාරුගේ වාර්තාාව මෙකි වැඩ දුර දිගුවයි මේ ඔබට කියන්නේ කොලෝනා වරසේ වැලදි මේ යන මුස්ලිම් ජාතිකයන්ගේ මුරතදහ බොමදානය සඳහා ිල් නොච්චි රණනැති උදුපත තෝරාගැීමේ තෙල්නය මගින් ජාතිවාදයක් ඇතිව හැකියි ශ්‍රී ලංකා මුස්ලිම් කොම්ග්‍රෙසේනනායක රෞග් පකීම් කියන. කොරෝා වෛරසේ වැලදී මේය අන්න පුද්ගලයන්ගේ මමුරත්දයේ භූමධානය සදා. කල් නොචේ රැති දපත තෝරාගත් බවට ඒයේ කැබිනටන ැනුම්දීමේ මාධ්‍යහමේද. කේලි රමුක් කල්ල කළ ැනුම්දීම පිළිබඳ ප්‍රතිචාරදක්ොමින් ඕ මේම කියන. මේ තීරණය මගින් කොරනාාමරණ භූමදාානය සම්බන්ධය. රජයේ මීට පෙරගෙනතිබූ ස්ථාවරය නිවැරදියි පෙන්වීමට උත්සාහග ඇති බවද. ඔ සිය නිල ට්‍රීටර් ගෙනුම මේ පනිවිඩයක් තබබින් කියන. එය අතරේඒ එක ගලෙන් කරුල්ලන් දෙදනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආ්ඩු එනැතිව දූපත හඳුන්නාාදී ඇතිබවත් දෙමළි ජනතාව සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළයුතු ඇතිබවත්. දෙමුළල ප්‍රගිතිශීලයේ සධානයේ නායක මනු ගනිෂන් රජයේ මෙම තීරණේපපුළු මඳ ප්‍රතිචාරදක්මින් සධාන් කරනු. හකි මෙක් කේරවත් මනෝ ගනේෂණ උත්ත එකක් කේනො දැන් මේ කතාව කොයිබටය අයිද. ඊයේ මේ පිළි බඳු ප්‍රෘත්තු ප්‍රකාශ වාර්තාවයිම. පැති තරණ ැන් ීම ධ්‍යහුව යේද මති හෙල ම් කල්ල හතා පැවසුවේ ඒ ස හා ප්‍රේශ ර ැති යි. සම්බන්ධෝ ගැසත් පත්තරිික් ඉෙරිපත් කලලා තියෙනවා ඒයේ කොයිඩ්ඩ සාකච්ඡාවේදී අවසාන තීන්දු අරන්තනෝ ඉරණතිව් වලද භූමතානය කිරීමට මූලික අවශ්‍යතාවයන් සහයක් ගෙන යන ක්‍රමවේදයන් සම්බන්ධ වද දවසඇතුළට සේලු දෙෙනටම දැරුම්ද. මේ වෙනකොට අදාලා ප්‍රදේශ ඉරණති ප්‍රදේශ, මූලි කටයුතු සියල් අවසාන කරලා ඕනෑම තදේශයක් බාරගන්න තැනට කටයුතු යද මෙින්තිෙන. වලි කලාප අධික වාශ්පීකරණයක් පවතිෙන ප්‍රදේශවල ජලතලේ බොහොම ගැමරින්තියෙන නිසා. ඕනෑම ද්‍රව්‍යයක් පොළොවේ තැන් පත් කළහමඒ දිරාපත්වන වෙනට ඇතිවෙන ශ්‍රාවයන් ඉතා හෙමිම් පොළොවේ පහලට ගමන් කරවා ජලතලය දක්වා නම ජලතලය බොහුණ පහලින් තියෙන වෙලාවට සහ ඒ පස් මැටි සහිත වෙනකොටනි ගමන් මාර්ග්‍යය ඉතා කාලයක් ගන්නවා මේක මේ ගමනට එතකොට වාශ්පිකාරණය නිසා තියෙන ජීවිී ද්‍රව්‍යියන් අක්‍රිය වෙන ඒ බූමධාන කතාවේ තවත් අධියරක් පෙළිබඳු කාරණාව ඉදියටන හැති. හ අපිට පස්සේ වෙනත් කතා කිය පෙකට අම බටහිර පඩණන්තය ඊළඟපාත්තුකාව. අද ලංකාදීපත්තරය දාන විදිහයි මෞබිින්පත්තර දාන විදිහයි දෙකම් බලව මේ මවබින්පත්තරේ බටහිර පටයන්තය අදානිට දෙන්න කැබින අනුමැතිය අනුරාදාකරත් වර්තාාවගේ. කොළඹ දකුණු වරාය බටහිර පර්යන්තේ ඉන්දාවේ අදානි සවාගම සංග සංවර්ධනය කිරීමට කැබින ටනු මැතිේමය තිබෙන. යනුව ශ්‍රී ලංකාව වරාය අධිකාරි හාය එක්, රජ්‍ය පෞද්ගලික ව්‍යපාරයක් ලෙස වස්තර තිස්පාක කාලයක් සඳහා සංවර්ධනය කර ක්‍රාත්මකොට ආපසු භාරදය මේ පදනම යටතේ මේ අදාළ සමාගම වෙත ලබාදීමට පියවර ගෙනැති බෙන. ගනි ජටය කතාව ඕගලන්ට මතක ඇති ඒ අවසන් වනේ බටහිර ජැටිය දෙෙනවයි කියන කතන්දරෙත්ත එක් දැන් ඒකයිම ඇවිත්තෙන්නේ ඔක තෞදුරටත් අද ලංකාදී පත්තරේ වාර්තා කල්ලතියෙනෙ මෙන්න මේවිදියට බටහිර ජැටියය තුන් හවුලකට ඩාන අෞද්‍යන්ග නිිලිය. ඉන්දාවේ අදානි සමාගම ජෝන් කෙල්සා ශ්‍රේ ලංකා වරා අධිකාරිියෙක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යපාරයක් ලෙස, කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයකිරීමට අමාත්‍ය මණඩල අනුමැතියහිමි ව බව කැබිණුට ප්‍රකාශක ජනමාධ්‍යමාත කේලේ රම්බ කැල්ල ඒ එකන. නැගිනිර ජැටය කතා ොත්තමයි දිගින් දිගටමගේ. ඒකත් එක එකට විරෝධතා දිගින් දිගට මෙන්්දි. ඒ අවසන් කලේ ඒනන් නැගිනිර ජැටයනවෙයි බතිහිර ජැටියේ. ඒජක දෙමුමයි කියන කතාවෙන්. එදකොට සමාරු කිවේ නැගිනිර ජැටිය පෙන්ඩලා බටහිර ජැටිය දෙෙනවා කියලා. තොර දැන් ඒට මේ නැවතවතාවක් තටු ඇවිත්තේ නොයි කතාවට. ආණ්ඩුව කළේ රඟපෑමක් රංජෙත් මත්දුම් බණ්ඩාර කියයන්නේ නිර්මාණි ගුණරත් දයි පත්තරයට වර්තාාවගෙන්. ආණ්ඩුව වරයේ නැගනිර ජැටියට රඟපෑමක් කළ බවත්. දැන් ට ජැට අදාානි සමාගමට දෙන්න කැමිණ ටනුමැති අරගෙන තිබීමෙන්. එය තහර වන බවත් සමකි ජනබලවේගේ මහල්ල එක්කම් පාර්ලිමින්තු මන්ත්‍රී රංජිත් මත්දුම් බන්්ඩාර් සඳහන් කිරීමක් කරනවා. සමකි ජනබලවේගේ කියා යාන්්ඩුව කලින් කළේ රඟ පෑමක්ක කියලා. එදට බටහිර ජැටියය දෙන්නට මෙතුන් නවුන කර දෙන්න ගත්තේ දුව පිබඳව ෘත්තිය සමතික ඇන්න මනොවාන්ද කියේලා අප ස්සරහට දැනකයාග. ජැටය කතාවත් තිවරයි. ඒඟට අප යන්න හ දන්නේ වෛදවරුන් ගැනකතා කරන්න අත්‍යවශ්‍ය බෘතියක්. අඩු වයසින් වෛදරයෙකු බීකරණය යෝචනාවට අගමැති අනු මැතිය ජේටීද සිල්ව සටහනගේෙන්. රජ වෛද්‍ය පිටයකින් බීවන වෛදරයෙක්ගේ වයසේමාව අවුදු විසි දෙක්කෝ විස්තුනක් දක්වා අඩුකර ගැනීම යනවා සන් රජය ෛදදිල ධාරන්ගේ සංගම ඉදිරිපත් කළේ ෝචෂනාාවච ආගමැති මහින්දරාජ පක්ෂ සිය පූර්ණ අනුමැතිය ලබදදුන් බව එම සංගමේ ලේකාම් වෛද්‍ය සනාල් ප්‍රනාාන්දු කියේනවා. අතේතයේදී සිස්ුවකුට වයසෞරුදු දාහතේ හෝ දහටේදී වෛද්‍යපීටයට ඇතුළත්වයි වසර පහකයෙන්. MBBS උපාදිය සම්පූර්ණ කර වයි ෞරදු විසි දෙක ෝ විස්තුන වන විට විශෂ්්‍ය වෛදරයක වීමට ද හැකියාවක් පැත්වුණු බව ලේකම්බරය පෙන්වා දෙනවා. වි ක්ෂ ශිෂයකට ඒතා සමබර ජීවිතයක් හිමිවු අතර පලදාහිතාවෙන් වැඩි අසහනයෙන් තොරව රට දර් කාලයක් සේවේකිීම හැකාව ලැබුණු බවත් වෛද්‍ය සනල් පපනාන්දු කියෙල තිේෙන. කාරක්ෂනතාව පොළුව අ එක්මට ගන්න ටෝනි. අවරුදු ගානක් විශ්‍රවිද්ධාලි රඳවා තබා ගනීම වෙනුවට ඒමත් නත්තම් විශ්වවිද්ධාල ප්‍රවේෂයට අවුරදු ගානක්. කල්මර්ණුවක වෙනුවට එක්මනින් විශ්වද්‍යාල ප්‍රේශය ලබාදීලා විශවවිද්‍යාලය කටයුතු විදිමත්ව ලබනා කරනය කළ අවශ්‍ය කාල සේභාව අවසන් කල්ලා ඉක්මනින් වෛදරයෙක් බේෙනවාන ඒයි වැඩේ. ඒකම දැන් අඩවයසින් වෛදරෙක් බිහිවෙන්ඩ යනවා ඒ එක එතන. ඊළඟට මේක මෙතන ඊලන් කතන්දරය ගැන ම කියන් හදන් ඒ කතා විතයෙන්නේ සියලු වෛදවරුන්ගේ විශ්්‍රාම් වයස දීර්ග කිරීමට අවධනය අු බාලසුර ඒකලිය. ශේෂ අ්‍ය වෛදරන් තමතව සේලුම වෛදොරුන්ගේ විශ්්‍රම් වස අවුරුදු හැටදක හැටතුන දක්වා දිර්ග කිරීම පිළ බඳු අගමැති මහින්ද්‍රරජ පක්ෂගේ අවධාන වෙ. ෛදනධාරගේ සංගම සමඟ පෙේදා අල්ලිය ගා මන්දරේ ප ඇති සාකච්ඡාවේදී අගමැතවරයා මේ පි බන්ධ අවධානියමු කලා අතර ඉදිරයේදී සාකච්චාර අවශ්‍ය සංශෝධනි කිරීමට නීවිතයි. එමෙන්ම සෞඛ්‍ය විශෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංගෘත සේවාවක් කිරීමට නවා්ඩු ක්‍ර විවස්ථා කෙටුම් පතර ඇතුවත් කරන්නයි අගමතවරයා මේදී උපදෙස් දලා. ඇතටම මේ හැට හැට පහ කියන අයස්සේමාවත් තුළ කොයි තරන්නම් සේවයක් කරන්න පුළුවන් වය ස්‍රීමමවද නේ. ඒත් එක විශ්්‍රාමයම වයස දිීරිකරනවා අර පත්තෙන් වෛදරයකු බිහිවෙන කාලසේීමාව ක්මං කරනවා මේ පැත්තෙන් වෛදරයාගේ විශ්්‍රාම කාලය දිීරික කරනවා වෛදරයකෙන් ගණඩ පුලුවන් වැඩකොටස වැඩිකරගන්නට රජය වෛදිලධාරීන්ගේ සංගමයේ ඇගෙන අලතයෙන යෝජනාව පිළි බඳවයි ඒ අතා බාපි කළේ. හරි එතකොට ඊට පස්සේ මේක දැන් විභාග ගැන කතා කරනකොට සාමාන්්‍ය පෙළ අගෝස්තුයේ උසස් පෙළ දෙසැම්බරයේ කැබිණුත්තුුවට යෝජනාවක් සුජි තේවාජූලිගේලිය. අපසු සාමාන්‍ය පෙළ විභාගේ අගෝස්ත වාසේදීත්, අපස උසස් පළ විභාගේ දෙසැම්බර් මාසේදීත් මෙන් ඉදිරියට පැත්වීම සඳහා යෝජනාවක් කැවිිට් බඩලෙට ලබන සතියේදී ඉදිරිපත් කරන බව අධ්‍යාප නමාත්‍යංශ ේකම් මාචාර කපිල පෙර රකි න. දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතූ මාස නවේක් කාලයක් මෙ මගින් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන ලේකම් වරය කියන් අප සාමාන්‍යපළ විබාගේ දෙසම්බර් මාසේදීත් අපසු සස් පල අගෝස්තු මාසේදත් මේ දක්කාප පැඇත්ව වුණ. භාචාර කපිල පෙරදා පැවසුවේ අග මැති මහින්ද රජපක්ෂා රජය වෛදදාන්ගේ සංමේ නියෝජිතයන් පේක් සමග අර්ලේගා මන්දරේදී පරේද පස්වරය පැවති සාකච්ාවේදී කියලා ඒත් එතනසාකච්ඡා ඇත්තරණ කලතින් දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගත වූ මාස නවේක්කාලයක්ත් අඩු කරගන්න පුළුවන් කෙලතිෙන. ඒ කියන්නේ මත දැන්න විදිට මේක තවටිකක් පැදිලි කලොත් මට දැරන දියට සාමාාණිපෙල විභාගේ දෙසම්බර් වෙනකං ඉන්න නැතු අගෝස්තු තිල අවසන් කරනවා. දෙෙසම්බර් ප්‍රතිඵල දෙන්න පුළුවන්ඒ ප්‍රතිඵල දලිවරලා එක පාට ල්ළඟවරද්ධ මුල අප සුසස් පල පටන් ගන්න පුළුවන්. අවරුද්දක් ගත කරනවා. ඒ ග ුදග කරන අවුරුදු දෙකයි දෙසැම්බරයේද දෙවැනි අවරුද්ධ අවසන් වය කොට විභාගතියනවා කියලා වෙන්න ඕනි මේ මාසන මේ කාලසීමමාවක් අඩුකරගන්න පුොළුවන්වේ කියලා කිව් අම දැනෙන්නේ. මොකද නැත්ත දෙෙස්සම්බර්තිීල අපපේල් විතරයෙන්නේ. ඊට පසේ තල්කාලසිීමමක් ගිල් අවසස් පෙළ පටන්ගන්න මස ගානක් අපපත යනවා මේක හොඳ කාරක්ෂම් වැඩි පෙලක්. සාධනී කාරණා ගණනාවක් මංගිතන්න මේ සක්ක අච්චාේදි කතා භාටලක් වෙලා තිේෙනවා. ඊළඟට. අගරධගර උන්වහන්සේගේ ප්‍රකාශයේ අද පත්තර කෝමදලිය රතෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරුවන් අප්‍රේල් විසයෙක් පෙනදාට පෙරෙනොවැඇල් ුවෝත් රටපුරා කළු කොඩි අංජුල මහි කළියන්. මැල්කම් කාදිිනල් රංජිත් අගරධගරතු මෝකයේති. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරුවන් ප්‍රහාරයට වස්සර දෙකක් සම්පූර්ණ වන අප්‍රේල් විශෙක් පනිදාාවන විට කොටු කර ගැනීමට නොහැකිවෝ අටපුා දවැන්ත විරෝත්තාවක් ක්‍රාත්මත් කරන බවල් මැල්කම් කාධදිලල් රජෙත් කොළඹ අග්‍රාධ ගෘතුම ඊයේ දවසේ දී සඳහන් කරීමක් කරන්නවා. උන්වහන්සේගේ ඔය කතාව තමයි අද අදපත්තරයේ ප්‍රධාන ශ්‍රේෂපාටය. මාාර්තු හත කළුවිරිදා විරෝධය ආරම්භයක් පමණයි දින සමරකෝන් ලයිරු හර්ෂණගේ ජයරූප. ප්‍රහාර වලට මුල් වූ මහ මුලකරුවන් නීති හමුවට ගැනීමට ප්‍රහාරයේ සිදුවී වසර දෙකත් ගතුවත්. තවම නොහැකිවී ඇත්තේ ඇයිදයන්න. අපට පැහැදිලි කර දෙන්න. පස්කු ප්‍රහාරයට රජුවම සම්බන්ධ පුද්ගල යන්සා, ඊට අනුබලදුන් පුද්ගලයන් අනාභරණය කර ගැනීම මිස. ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම කතෝලික ජනතාවගේ මතය නොවේ. එෙන ර්තු හත්තැන ද කළුවි දාලෙස නම් කිරීම ආරම්භයක් පමණක් බාත් පාස්කු ප්‍රයාරයට වසර දෙක් සපරන එලබන් අපේල් විශසයෙක් පෙනදාාවනු විට වනිවිද්ධ පෙනෙන ක්‍රම්වේදයක් කරා යුක්තිය එතු නුවන්නේ නම් දිවයින්න පුරායදින කල්ු කොඩි දම මේට විරෝධය පල කරන්න බවත් අගරධ ුරු අතය තු මල්කම් කාදින රජෙතිීම පානු සදාාන් විකිරීමක් කැන. කේසේ වෙත්. මෙම රෝද ියත් කරනු බන්නේ නාධිපති කොමිසන් සභා වාර්තාවට නොවන බව කළ භගරාදුකර නිවසයේ පැති බාධයාමකට එක්වමින් උන්වහන්සේ ඒහෙමත් කියලතේෙන. ඊයේ ප්‍රෘති ප්‍රකාශ වාර්තාව දැන්. ජනාධිපති කොමිස මේ වාර්තාව සිවුම්ව අධ්‍යයනය කරන තුරු ඒ පිළිබඳව නිශ්චිත නිගමනයක් මේ මොහොතේයි ඔබට ඉදිරිපත් කිරීමට අපට නොහැකි බව මතක් කර සිරිනු. ඒවුනත් රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමීන්තුව ප්‍රස්ථ විමර්ශණ ඒකකේ සහ රාජ්‍ය බුද්ධි සේල් යන ආයතන මෙම සාපරාධි මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පීක්ෂණ ගැඹුරින් සිදු කලාදැයි යන්න ගැන ඉසාල සැකයක් අපි ළඟ තිබෙන කෙේ ෝ පස්කු ප්‍ර. සැබෑ මහ මොලකරුවන් කොටු කර ගැනීමට මෙම ඊහත සල්හන් රාජ්‍ය අන්ස කටයුතු කරන බව පෙනෙන්න්නට නැති බව පැහැදිලිියෝ ප්‍රකාශ කරන්නටෝ යම්යම් දේවල් කරලා තිබුණක් ඒවා ඕනෑවට එපාවට කෙරෙනෝ වගේ තමයි අපිට පෙනෙන්. ඒ නිසා අපි දැන් ඉතා ඕනෑකමින් පලධාරීන්ගෙන් අහන්නේ මේ ප්‍රහාරවලට මුල් වූ මහ මොලකරුවන් ඒවාට අනුබල දුන්න අය මුදල් දායකත්වය දුාය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට ඒ දුුණු විධවි. මර්ශණයන් දුරුවල කිරීමට සහ කඩාකප්පල් කිරීමට අත ගැසූ අය ගැන පරීක්ෂණ පවත්වා මෙක සියලු අය නීතිය හමුවට ගැෙනීමට ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගත වුවත් තවමත් නොහැකිවී ඇත්තේ ඇයිද යන්න අපට පැහැදිලි කර දෙන්න කියා ට අපි වසර දෙකක් නිහඬව ඉවසිලිසාගතව යුක්තිය ඉටුවේ කියයා බලාගැෙන හිටිය පලමු අතාවට අපි ලබන ඉරිදා සාමකාමි විරෝධතා ව්‍යාපාරයකට ඇතුළු වෙනෝ ලබන අප්‍රේල් විසෙක් පනිිදා වෙන විට ගට අු දෙකක් සම්පුූර් වෙන අවස්ථාවේ අපට එවැනි විනිවිධ පෙනෙන ඉන්වස්ටිගේෂන් එක. හරහා යුක්තිය ඉටු නොවේ කියලා වැටහුණොත් අපිට සිද්ධ වෙනවා කලු ඇදුම් ඇැඳීම පමණක් නොව. උළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න විසියෙක් විනිදට ලංකා වටේම හැම ගෙදරකම කලු කොඩියක් එල්ලන්න කිය මීට කලිනුත් විධ අන්ශවලින් ඇතිවෙච්ච ප්‍රහාර විවිධඝාතන බෝම සාර්ථකව යටකරලා දැම. මේ පාරණම් ඒවා යට කරල දෙන්න අපි ඉඩක්. මෙම ප්‍රවෘති සාකච්ඡාවට පස්කූ ප්‍රහරයෙන් මේ ගියායිගේ ඥාතීන්තෙක්ව සිටිය මේ ලෝකෙක් කොහෙවත් අධිකරණයක් නෑ මටයි වගේ වච්ච සදධර්යක් විෂ්ට කරන්න පුලොන් අධිකත් නෑ. එහෙම ඉස්ටව නම්ගේ ළමයි දෙන්න මටහේ ලෝනෙන අපේ ළමයිද කොච්චි කඩි බෝම් බරගේබල්ලියට. මෙමත පස්සු්‍රහරය සම්බන්ධෙන් විර්ශණය සහපත් කළ ජනතිපති පරක්ෂණ කමිසන් සහවාර්තාව සහ ලබන ඉරිදා ප්‍රකාශයට පත් කරඇති කළුරිදා දිනය පිළිබඳ අද පවැති කැබිණට තේරෙන දැනන්දීම ධ්‍යහමේ ද අදහස් පලවුණ කමිෂ සභාවගේ වාතාව ඉදිරිපත් කර පවා මේ හිෙන හරිවවැරද සම්පර්ණරජය සතු දෙයක්න මේ හැදිලව සසාධරණ ස්්‍රවනය නම් මේ සම්බන්ධ මේ වෙනකට තමාන රජය D දෙකනම දන්නලයි සම්බන්ධව පරීක්ෂණ කරන යනවාඒත් වාර්තාව වෙනම ඉදිරිපත්වන්න පුළුවන්ඒ වාර්තාාව යආකාරය තියන අරට. ඒ අවගේ රජය විෂන් ඉදිරිපත් කරේ කෙසේවද තිර රිාහිරව. අන්තමාන රජයේ සම්බන්ධව සවිස්තරව කර්ම සොයා ගැනීමේ වැඩ පිළිවක් පමස්ක්‍රිය. රජයේ ප්‍රතිචාරයත් එක්කම සවිස්තරවත ඔබ වැඩදුරට දැක්ක ගත්තේ. දැ අද දෙවන පත්තරේ ප්‍රධාන පිටුව දාලාතියෙනවා. මුස්ලිම් අන්තවාදී ක්‍රියාගැන පොලිසියට උපදෙස්දීමට ආසමත් වෙලා. ෝජ සොලස්ට න්ඩල් අසාත් නවාවිට විනය පෙවර ගන්න. රාජ්‍යසේවා කොමිසුම නීතිපතිට දන්වල Aජ අභේනායයි කළලියන්. සාාරාන් හශී ප්‍රමුක මුස්ලිම් අන්තවාදීන්ගේ අන්තවාදී ක්‍රියා ඒ සඳහා ආදාර අනුබලදීම් සම්බන්ධයෙන් විර්ශ නිසුදුකට පොලිසි ඉදිරිපත් කළ විමර්ශන ගොඩුවක් නිස්සලෙ සධ්‍යයනය කර පොලිසියට උපදෙස්ථබාදීමට අපෝසත්වීමෙන්. නීතිපති දෙපාර්තමේතුවේ නියෝජ සොලිස්ට ජන්ඩල් අසාත් නවාවි. තන සංගා අතේ ගැන ආකාරක්ෂමතාව නැමැති වැදදි සිතකොට ඇති බැවින් ඔවටේරීව විනියපිවර ගන්නා ලෙස රාජශ සවා කොමිසන් සවාාවවිල්ලි ම්බරයා නීතිපතවරයාට දැනුම් දීතිබෙනවා. අද දිවයින පත්තරෙන් තවයි එහි තොරතොරු වැඩදුරටත් ඉදිරි පත්කිරීම සිදු කළේ. ඊළඟට තවත් කතාවක් මේක දිනමින පත්තරේ ප්‍රධන ශිෂ්පාටයෙන් පළමුවගන්නෝ ඉට පස ඒකෙම තවත් දිගුවක් අදපත්තරේ තියෙනු. යාපාලන කාලේ රාජ්‍ය මුදල්හා දේපල අවභාවිතයේ. රනිිල් සජිත් තරාජිතතාකිල්ල දොමින්ද කිියල් හැරිසන් ඇතුළු පිරිස තරේව පියවරගන්න දනෂ්ක ගොඩුකු බුඩලියන්. මෛත්‍රී පත්කළ ජනනාධපති කොමිසම නිර්දේශ කරයි. අගමති නිൽ விக்්‍රමසි සහ. ஓගේ ஆ්ුවේ ටපු ඇමතවරන් ව සதி ප්‍රමදാස ලක්ෂமண் ெரிയ ராாய் നර அ කිය விராஜ් കරිවසම් දුමந்து ിසාය ප. හල්සන් යන යාපால் ஆුව ප්‍රබල දේශපലයන්. ාජ්‍ය නිධරෙන් අමාත්‍ය කාරම්ඩල සාමාජි කැන්නඇතුළු පිරිසකටේරේව. රජ්‍ය මුදල් අවභාවිතය ඇතුළ චෝදනා සම්බන්ධයෙන් පිවර ගත යුතු බව. දෙදස් පාලුව දෙදස් දට කාලේ රජ්‍ය අයතනවල සිදුවී ඇැඇයිසල්කෙන දෂණ වංචාපිළිබන්ධස්වා බැලීමේ ජනාධපති කොමිෂන් සභාවේ අවසන් වර්තාවෙන් නි නිර්දේශ කොට තිබෙන. ජදපති ම පල රසේ න විසින් දස් දානමේ එකයි ධාතරන දින පත් කරන ලද මෙම ජනාාපති කොමිසන් සබාේ අවසන් වාර්තාව ජනාාපති ගොටාබේ රජ පක්ෂ කැබිනට ඩ ලට් ෙේදා ඉදිරි පත් කලා. ඒකත් දැම්ම හිටපු ජනාාධිපතිවරයා එතගොට අර ඊට කලින් කියේපු පාස්කු කොමිසම පිළිබඳුවත් ඒකන ත්ය පත් කල ති ජනාාධිපතුවරයා දැන්ගෙතු ගොට මේේ දී මමු වාද කියලා තියෙන්නේ. රනිෙල් සජිත් රාජිත අකල දුොමින්ද කිරියල්ල හැරිසක් නැතුළු පිරිසතෙරේව පීවරගන්න යාපාලන කාලේ රාජ්‍ය මුදල්හා දේප ලවභාවිතය කියෙලායි ඔන්න සටහන දාලතේන්. මංකිවයිට පස අදපත්තරත් තෝක කතාවක් ේනෝො කෙළ දිගුවක්. දේශපාලන පලළිගැනීමම් ස්වාබැලූ ජනධිපති කොමිෂන් සබභාවේ කොම සාදිස්වු තිදදිනාටේරේව නඩු පවඩන්න. විපක්ෂනායක ඇතුළු සමග ජනපාලවේග මන්ත්‍රේවර හතලයක් අගිමන්සුරගෙන් ලිතුවල්ලති බුද්ධමමාල් රුබේරුලිය අධිකාරී බලය අභිබවා කටයුතු කළ දේශපාලන පලිගැනීම් ස්වාග බැලි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනට එරහි අධිකරණයට අපහස්කිරීම චෝදනායටතේ. නඩු පවරන්නයි ඉල්ල මින්ත බයි මේ කතන්දරේ මේ විදියට එන්නේ විපක්ෂනායකවරයා ඇතුළු සමගි ජනබලවේගේ පාලිමෙන්න්තු මන්ත්‍රවරුන් හතලස්තනෙක් අගවිස්ුරු ජන්ත ජයස්සරයට ලිත පැමණිල්ලක් ඊඒ ඉදිරි පත්කිරීමක් කල් ේනවා. අද පත්තරේ ඒ කතාව ඒ විදියට ඉදාලතයෙන්. සුදුුවෑන් කතාව මතකද. සුදුුවන් නඩුව අපේ විසි අටමිනිදා කැඳවායි බද්ධිමාල් රුබේ රුියන්. ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍යහමුවක් පවත්තා සුදුවෑන් වලින් පුද්ගලයන් පැරගෙන ගොස්. ෙබලන් හන වැවකට ැමේඒයි පැවස බව්ට චෝදරලාලැබ සිටන හිටපු සෞඛ්‍යාමාත රාජ්්‍ය සෙරත්න ඇතුළූ විත්තිකරන් දෙදනනාට රේව නඩුව ලබන අපේල් විසිට ිනිදාක් ැඳවන ලෙස කොළම මහධදිකට නිසු දමිත් ොටත්ත ඒ නියම කල්ලතියනවා.ඒ අදපත්තරය කත කෙමුල් කතාව ඔගලට අමතක නැතුව ඇති ඒ දසල් හරි හරියට කතාවුන් කතාව. වැඩතානමට ලක් වූ කැලනය හිටපු ස්ථානාධිපතිට මරණ තර්ජය හැබැයි ප්‍රශ්නාර්ථයක් එෙක් අයිලියන්නේ ගම්පා ටෝනි කරණානායක. වැඩතානට ලක්වසෙක්න කැලනිය කොට්ටාශ අපරාධ විර්ශණන කොට්ටාශයේ හිටපු ස්ථානාධපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටද සිල්වාච ජංගම දුරකතනොස්සේ මරණ තර්ජන එල්වන හයින් ජීවිත ආරක්ෂාව පතා ලින්ටන් ඒයේ මිනිුවන්ගොඩ පොලිසේ මිල්ක්කර ඇයි නිුවන්ගොඩ පොලිසියක් කිය නෝ ඩුබයිසිට එකකුත් ඇයි විසි අට වැනි දාසට ඇමතුම් හතරක් මගින් තර්ජනය කළ දුරකතනංක දෙක්සා. මෙරත ජංගම දුරකතන සමාාගමකට අයත් ජංගම දුරකථ න අකයක් හිටපු ප්‍රධා පොලිස් රික්ෂක ලින්ටෙන් ද ිල් විසින් කරන ලද පැමිනිල්ලේ සටහන් කර ඇති අතර. ඒය අනු අධිකරනයටට කරුණු ආර්තා කකර වැඩදුරටත් විර්ශ නිසිදු කරන බවත් මනිුවන්ගොඩ පොලසිය වැඩදුරටත් සඳහන්කිරේ මක් කල තේරු. ඒ ඔවුන්ගේ ක අතන්දරේ. අතරේ වතු සේවක වැටු දැ පඩිය දහ කරාම දෛනික වැටුපටF කොටසක් කෙනුවන විෂේබාර ඇමති නිමල් සිරිපාල කියන්න මෙමයි. වතු සේවක වැටු පෘුපියල් දහ දක්වා වැඩවී මේ දී EPA EටF ලෙස රුපියල් දෙසීතියක් හාම්පුතුන්ගේ වියයුතුයි චාමර සම්පත්ග සටහන. වතු සේවක දෛනික වැටුප රුපියල් දහක් දක්වාා වැඩිකිරීමත් සමඟ වතු සේවකයන්ගේ දෛනි කාර්ථසාධක සා සේවක බාර අරමුදල්ලෙස් රුපියල් දෙසිය තේක මුදලක් වතු හාම්පතුන් විසින් ගවී යුතු ව ගම්කරු අමාත්‍ය නිමල් සරිපාල් දෙසල්වා සධහන් කිරීමක් කනවා. පඩිපාලක සබාව මගින් වතු සේවක වැටුක් වැඩිකිරීින් පිබඳ අදස් ක් මිනුවුයි ඇමති කියන් එහැනු වතු සේවකයන්ගේ සමස්ත වැටු පැඩුවීම රුපියල් එෙක්දාස් දෙසිේ තියක් බවත් අවත්වරැපයෙන්වා දෙෙන. හා EටF දෙසිතියත් එකතු කරලා සමස් ගානෙක් දස් දෙසිය තියයි කියලා දැන්ගේ එහම කියන්න ඕෝ නෑති ටF කියන්නේ නියත කාරණාව වන්නේ නිශ්්‍යත කාරණාවක් නෙනේද දහ කතාාව වහරි දහ දීලා වැඩ කටයුත්ත අප අවසන් කරමුකු දැන් EටF දෙසිේතිත් හාම්පුතුන්ගේ වී තුයි හාම්පුතුන්ගේ ප්‍රතිචාරය ඒ සම්බන්ධයෙන් බලාගැනමු. අද තුනයි තුන භාර්තු මාසතුන් වෙනිදා. ලෝක බණජීවිී දිනයා දයි. ඉන්දු කේවා විතා නෛලියන්. ලෝක වනජීවිී දිනය අදට ඒදී තිබෙනවා. ලෝකයේ වෙසන සියලුම සත්තා ශාක සුරක්ෂිත්තාාව සලකමින්. එක්සත් ජාතිීන්ගේ සංගධානය මෙම දිනය නම් කරතිබෙනෝ. වනයයි ජීවිකාවයි. තිරසාර මිහි මඩලයි යන තේමාව යටතේ මෙවර ලෝක වනජීවිී දිනේ, ලෝකයා සග සමරන බව පරිසර යුක්තකේන්ද්‍රය සද්ධහන් කිරීමක් කරලා පේෙන. දැක්කා අද අදපත්තරයේ කතාවත් දාළතිබුණ කුඩා දරුවන්ට අමානුෂක හිංසන සිදු කරන අයට නීතිය තදින්, පොලිස් මූලස්ථානය කියන් ඉදි කේවාව විතාර්ණ ලිය. කුඩා දරුවන්ට මානුෂක ලෙස පහරදින කූරත්වයට පත්කරන්න අන්සා ලවයින් හිංසනයට ලක් කන්න පිරිස්වල් ෙේව නීතිය තදින් ක්‍රියාත්ම කරන්න බව පොලිස් මුූලස්ථානයකේ නො. මේ පිළිබඳ සයා බලලා අවශ්‍ය කටයුතු කරන්න ලෙසට සිල්ම් පොලිසා. ොිස් මහා කාන්තා කාරයංශ වෙත උපස්ලබාදය ඇයිද ොලිස් මාධ්‍ර ප්‍රකාශක නයෝජ පොලස්පති නිතති ජත්‍රණ කියනවා දෙ ාපයන් විසින් පවාල මයින්ට අමානුෂක ලෙස පරදීම හා කූරත්තයටට පත්කිරීම් පිබඳ සිද්ධී වාර්ාවන වත් මෙයා කාරයට මාස නමයක බිධීකට පාරදුන් යාපනයේ ප්‍රදේශයේ සිද්ධියත් එක මූලික් කරගෙනයි මේ කතාව කියන්න. එදකොට පොලිසියට සහය වෙන්න මේ වගේ කූරත්තයට හිංසනයටට ලක්වෙන තැන් තේෙනවා නම් දැන්ුවත් කරලා. හොඩ අපම් විරම කර. මේ ඉළඟ සටහන්ටිකට උබත්තෙක්ක යන්න හදන් කෝවිඩ ගැන කතා කරන්න කලින් මං ඩිංගුව සහාවෝ මීවුන රෝගීන් ගැන ගාන කියලෙඉන්නක්. ඔම් බලන්නකු අදපත්තර ඒ සම්බන්ධයෙන් දාාලතියන ශීෂප පටවාර්ක්. පෙබරවාරයේ ඩෙන්ගු රෝගීන් එක්දා සයිසේ හැත්තෑ දෙදිනෙක්. මියවුණන රෝගීන් තුන්සේ හැත්තෑ අට දෙනෙක්. ඉදි කේවා විතාරණයි වර්තාවාරංගෙන්. හැමදාම කියන විදිට කියන්න තියෙන් අර කෝවිඩ් ගැන බතක්කෑ අවධානීෙන් ඉන්නවා වගේ මේවා ගැනත් පොඩ්ඩක්් සැල කිලිපත්ව වෙන්න කියලා. එදකොට කෝවිඩ ගනන්හි ලෞව්ටික අද පත්තරේ තියෙන් මෙන මේවිදියටයි. දෙවනි රැල්ලි රෝගීන් හැත්තෑ නමදාස් හත්ය නව දෙෙනෙක්. CO- රෝගෙන් අසුතුන්දාස් අටස හැට නවදනෙක් කියලා ඉන්දි හේවාවිතාරණ වර්තාාවරං ඇවිල්ල තියෙනවා. එක තවයිකත් එකතුවෙන් ඕන විදේශන්නීසිට පමිණි එක් කෙනෙක් ආසාධිත වෙල තියෙනවා එකත් එක් දැන් සමස්ථ ගාන අසුතුන්දාස් අටසේ හැත්තයාවයි. ඊයේ වාර්තාාවූ ආසාධතයන් තුන්සේ දහටයි සෑහෙන අඩු සංඛ්‍යාවක් ගොඩක් වටනවා අඩවෙලයනය එක දැන් මේ තත්තත් එක්කේ ඒ සව වුනා පන්සිේ හ හලස් අටක්. රවාල් ගතව ප්‍රතිකාල් ලබන සංඛ්‍යාව තුන්දස් තුන්සේ හැට හත දක්වා අඩුවවෙලක්ති බිීම කොච්චර වටනවහද හත් අටදාන අමදාස් කර ගීතියන් ද රෝල් ගතව ප්‍රතිකාල් ලබන සංඛ්‍යාව දැන් අඩුවේගෙන නවා මේ තත්වය මෙහෙමතියාගම් හැබැයි දෛනික වාර්තාාවන මරණවලනම් අඩුවක් නෑ හන්ද පරිසමෙන් ඒත් හද්‍යෙනෙක් ජීවිතක්ෂයට පත්තලා. ඒ හදදනත් එක් දැන් හරරිසිය අසු තුන් දෙනක්ත් ඇබටත්තලාත් වෙනවා මේ ග සංඛ්‍යාව අපේ රටේ අපිත් එ එකට ජීවත්වනු අපේ මය. කෝවි් පළමු මාත්තාව ලබාගත් අය දෙවෙනි මාර්තාවත් ලබාගතයතුේ එක කෝමත්තම දන්නවා වැඩි හොඳට මතක් කරන්න සහරු පලවෙන්නේයකාරගෙන වරයි වගේන්න නිසා ශ්‍රී ලංකා මාජන සෞඛ්‍ය පරීක්ෂිකරුන්ගේ සංගමය කියන්නේ ඉන්දි කේවා විතාරණ ලියය. කෝවිD-19 එන්නතේ පළමු මාර්ත්තාව එන්නත් කරගන්න සියලු දෙනා. අනිවාරයම දෙවැනි මාතාවත්. ර ගත්න්නත් කරගතයේතු බව ශවී ලංකා මාජින සෞඛ්‍ය පරික්්‍රිකවරුගේ සංගමේ සධාන් කිරීමක් කරමු. එන්නත් ලබා ගත් සියලු දෙනාත් එන්නත් ලබා නොගත් සියලු දෙනාත්. අනිවාරෙන්ම මුකාවරණ පැනඳීම දුරස්ථභාවය තබා ගැනීම දෑත් සේදීම සුදු කළ යුතු බවද එමංගමය සභාපති මාජින සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ සධාන් කිරීමක් කල්ලතේරු. එක ගත්තනන් දෙකම ගන්න ඕන එක නොගත්තනන්. එකයි දෙකයි දෙකම ගන්න ඕන් එකයි දෙකයි දෙකම ගත්තත් මුකාවරණ පනදින්න ටෝනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනු ගමනය කරන්න ඕන් අමතැක් කරන්න ටේපා ඊළඟ තාආද දිවයින පත් කරේදානෝ. ඉල්ලීම් රැසක් තිබුුණක් එන්නට දෙන්නේ සකස්කළ වැඩපිළි වෙලා අනුවත් පාලිදි සේරම් ලිය. කෝවි පාලණය පිළිබඳ ජනාධිපති කාරසාදිික බලකාය කියන කතාවක් මේ දාලතිීන්. ෝවි පාලන එනත තම සේවකයන්ටද ලබා දෙෙන් ලෙස බස්තාකිර පලාාතේ රාජ්‍යසාහ පෞද්ගලි කායතන රැක් ඉල්ලීමම් කර ඇතත්. එම එන්නට ලබාදීමම සදු කරන්නේ දැනට සකස්කර ඇති ජාතික වැඩපිළිවෙට අනුව බව. කෝවි් පාලන පිළිබඳ ජනාධිපති කාරසාධදිික බලකාය සදහන් කිරීමක් කරනු. ඒ අනුව කෝවිඩ් රෝගය පැතිරයාමේ හැකියාව. සහිත අවදාානම් කලාපල සඳනාගෙන ඇති. බස්නාකිට පලාාතේ කොළඹ ගම්පාසා කළුතර දිශ්‍රික්කයන්නේ. ග්‍රාම සේවා කොට්ටාශවල පදිංචිකරුවන්ට ප්‍රමුකත් ඒ දෙමින්. මෙම එන්නත ලබා න බවත් වඩක් පලාාතලෙට බස්නාහියට පලාතට පැමිණිසෙක් නයට දෙවනුව එන්නත ලබා තින බවත් එම කාර්සාධික බලකායි සධහන්කකිරේ මක් කැවා. මීට අමතරව මාධ්‍ය ආයතන වලින් පිටතට ගුස් පුවත් වාර්තා කරන්න මාධිවේදීන්ටද. මෙම එන්නත ලබාදීමට ප්‍රභකත්තේ ලබාදීමට තීරණය කර ඇත. මේ විට ලක්ෂ පාකට අධික පිරිසකට ඇස්ට්‍රස්නිකා කොවිෂේල්් එන්නත ලබාදී ඇතැයි එම බලකාය සදාාන්කිරීම මක්කවා. හොබයි එන්නත ගැන කතාවාද පත්තර වාර්තා කරලතයෙන් ලෝකේ තත්වය අඩුවේ ගැ ගියානේද. හැබැයි. සති හතකට පසු ලෝපුරා කොරෝණා යළි ඔඩුදුවයි. සති හතකට පසුව ලෝපුරා COොVI-19 ආසාධිතියන්ගේ ගණ යළි එළගොස් ඇැයි ලෝක සෞඛ සංවිධානය ප්‍රධාන කියයනො. ආසාධිතියන් ඉියලයාම සම්බන්ධයෙන් පුදු වියත්තු නොමැති නමුත්. සංචර්ම සීමමා දිගටම පත්තා ගැනීමට සෑම රටක්ම පෙවරගත් යුතු ඇයි ලෝක සෞඛක සංවිධානය ප්‍රධානය කියන. සති හතකට පසු ඇලිත්තරක් ගොලියි කරෝන ආසාධතයන්ගරන්න යල ගස්තිබෙනවා. වෛස ව්‍යාපතිය පාලන කර ගැනීමට අප උත්සා ගන්න ඕනේ ඇයි ඔවු වැඩදිරටත් කියේනවා. ගාන වැඩිවෙලා සතිහත්තකට පස්සේ ආය අය එන්න පුළුවන් මේ කොරෝණ ඒ හින්දා පරිසම්බීම වයි වැදගත්තයන්නේ. වෛරස බැක්ටීරිය නසන මාස්ක එකක් පේරාදිනය සරැවිය කියල සිරල් විමුලසුරේද්‍රලියේ. වසේ ඇතුළු ඕනෑම වෛරසයක් සහ බැක්ටරියාවක් විනාශකිරීමේ ශක්තිය ඇති විශේෂිත මුණු ආරණයක්. පේරාදිනයේ විශ්වවිද්‍යාලයේ විශේෂ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරතිබෙනවා. විශවිද්‍යාලයේ විද්‍යාඥඥන් කණඩායමක් කලක් සිදු කළ පරේෂණයකින් පසු මෙම මෝුණු ආවරණය නිෂ්පාදනය කරලතියෙනවා. තා ඉහළ තාක්ෂණ යෙන්ජයුත් තර තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය මගින් කෙළ බිදිිති වැනි ද්‍රව්‍යමේදය අඉවත් කිරීම වයිර්ස් බැක්ටීරියයා විනාශකිරනීම ද්‍රවාහා එතමනය උරාගැනීම හා නැනෝ තාක්ෂණය මගින්වාතය පෙරීම් වැනි කායන්ස දුවන බායි පේරාධනි විශවිද්‍යාලයේ මාධ්‍යංශයේ ප්‍රධානී නිකුත් කළ නිවේදනක සදධහන් වෙන්නේ. නමයිනේ අපේවා අපි මේ විදියට හදාගන්නකොට කොච්චර වටනවාද පරි සම්්‍යම. මේහි. අර සමාජයේ සෑහෙන අවධානයක් යොමු කරපු කතාව පිළිබඳ වැඩිදුර දිගුවට හැරන්නටයි දැන් සෝදානම් වෙන්නේ. අද මෞබිම්පත්තරයේ පිළිබඳ ප්‍රධාන පිටිුවෙධාන ශවිීෂපාටය බලලා දිවයින පත්තරය යාලුත්තත්තවයට අප යමු මෙන්න මෞබිමවාර්තාව. වේල් වදයේ හිසසුන් මලසිරුව ගැන දසතින් ඇමතුම්. සිරුව රැගෙන හැඩි දැඩි පුරුෂයා ආරක්ෂකංශයක දැයි සැක. ොලිසි TVවි දර්ශන පසු පස. හංවැල්ලේ නිරපොලින් තවත්චිරරක් කමුවේ. කාන්තාවගේ ඇඳුම් බෑගයකුත් හංවැල්ලෙන් හමුුවේලා අතුරදන් වූයේ කුරුවිට්ට තරුණයක් දැයි සැක. ඒවිදිට වර්තාව ඒවිදිර දාලතේ නොෝ ඒ අතරයාද දිවයින පත්තරේ ප්‍රධාන ශේෂපාටයත් මේ ගැන කතා කරනෝ තරුණිය මරාපොළඹ ගෙනාවේ බුත්තල එසයි. සටහේමන්තරන්දුනුග ගාතනයට ලක් වූයේ කුරුවිට තරුණයක් බඳදුල්ලේ නිවස වටලද්දී සැක්කරු කලේට පනී හඳුනා ගත්තේ මූුණු පොතෙන් සයානයම් බිරිඳ ගාතනය කරෑගේ හිස්ස කඳයෙන් වෙන් කර බෑගක දම පිටකොටුව වේල්ලවේදයේ ප්‍රදේශයේ බහමග දමාගොස් ඇත්තේ බදත්තල පොලිසියේ රාජකාරිික නු පොලිස් පරික්ෂිකවරයකවිසින් බව පොලිස් විමර්ශණවලින් අනාවර්ණය වී ඇත. සැක්තාා උපොලස් පරික්ෂකරයා පදිංචි බදුල්ල බඩල්කමර ප්‍රදේශයේ නිවසයේ සවස පොලිස් කණඩායමක් විසින් වටනු ලැබ අවස්ථාවේ සැක්කරු නිවසින් පැන අසල කැලාෑබක සැගවී ඇත පසු පොලිස් කණ්ඩායම් කේපයක් සැක්කරු අක්ත දැන්ගොට ගැනීමම සඳ ඒ සවස්්‍යට එම කැෑ ප්‍රදේශයේ වටලා දෙැවන්ත මෙහෙුමක් ක්‍රාත්ම කරති වුණ. විභර්ෂවලින් හෙලවී ඇති අන්ඳමට, සැක්ටර උපොලිස් පරිීක්ෂකරයා මෙම තරුණය ගාතනය කර ඇත්තේ හම්වැල නගරේ ආසන්නේ පේ නවාතැන් පල්කදී. මෙසේ ගාතනයටට ලක්ව ඇතේ, තිෙලෙනී යසෝමා ජයසූරය නැමැති, කුරු විට පදිංචිත්ති සැවරදි. අවිවාහක තරුණයක් බව පොලිසි විසින් ඊඒ රාට්‍රී හඳුනාගන්නා ලදී. සැක්කාර උප පොලිස් පරික්ෂකවරයා මෙම තරුණිය විවාහකරගන්නා බවට, බොරු පොන්දුදී කාලයක්තිස්සේ ඇය ඇසරු කර ඇතයි හෙළවී ඇත. රුණ සැක්කරු සමග නවත්තඇන්ගෙන සිට හංල්ල ප්‍රදේශයේ ලැඟුම් හල වෙත ලබාදීතිබූ ොරතුර සේ ඇය හඳුනාගනීමට පොලිසිය සමත් වෙලා. තරුණියගේ මවඇතුරූ ඥාතන් මෙම තරුණ හඳුනාගෙන ඇති අතර එකුත් විසිත්තෙන්දා කරග ය බා පවසවමින් ඇය නිවසින් පිටවගේ බාත් ඔවන් පොලසියටට ප්‍රකාශකනවා. ති සැවරදි වයේ පසුම තරුණය කරුවිට ප්‍රදේශයේ පදිංතිව සිටිනනාාතර. ඇගේ සොහරෙකු ප්‍රදේශී දේශපාලනයකු බවත් පොලිසිය කියනවා. ක් මාර්ගයෙන් මෙම තරුණිය සක්කාර උප පොලිස් පරික්ෂකවයා දැනහතුරාගෙන ඇති අතර ඔවු අවිවාහකයකුලෙස පනිීසිටමින් ඇය විවාකර ගැනීමට සූදානමින් සිට ඇති බෞද් හෙළිවෙලා තරුණේ ගාතනය කරඇගේ හිස කඳින් වෙන්කර දවන් බෑගේක දමාගෙන ඇති සැක්තරු. හංවල් නගරේසිට පෞද්ගලික වශ්්‍රතයකෙන් පිට කොටුව වේල්වීදිය ප්‍රදේශයට රැගෙන ගොස් හමග දම පලාගොස්ත වෙන. අනියම් බිනඳගේ හිස කොටස වෙනත්ථානකට දමන්නට ඇති බවට පොලිසේ සැක්ක පල කරනවා. සැක්කරු අතඩං ගොට ගන්නාතුරු අනියම් බිරගේ හිස්ස කොටස සඟවා ඇති ස්ථානයේ ස්වාගෙනනීමට අපපස්ස බොවයි පොලිසේ සධාන් කිරීමක් කරලතියෙන්. රට කැලඹුණු අ අවස්තනාවන්ත කතාපු උතක් බාට පත්වනවා. මෙවැන්නක් යළිනුවන් මේ අය නීතියෙන් දැඩි දැඩුුවම්බලට ලක්කරන්න මේ දැන් තමයි අධවන පත්තරේ ප්‍රධන ශිෂ්පාටයෙන් කතාව උපුටාගත්තේ. රුණ මරා කොළඹ ගෙනාවේ බුද්ත ලෙසයි තරුණිය අඳුනාගන්නෝ මෙසියල් අි බේපිල් බඳු වැඩදුරටත් කරුණු විමසීමක්කරන්නට සූදානමඉන්නන්නවා. එය අතරේ දකුණේ පාතාලේ හියිබ්‍රරිට් සුරංග මිනිස්සේ හෝටලේකදදි මාටුවෙල කියෙලා මමාතර ලලිත් පත්මසිරලියේනවා. දකුණට කුඩුබෙදෙන ප්‍රධාන නියෝජිතෙක් දකුණේ ප්‍රබල පාතාල කල්ලේ සාමාජිකයක වකේන හයිබිඩ් සුරංග නොත් කැ්පෙටිගොඩ විරාජිත නැමැත්තා. ඊයේ උදෑස ඒ උදෑසන මිනිස්ස ප්‍රදේශයේ සංචායක නිකේතනයක නවත්තැන්ගෙන සිටියේද අත්තඩන් ගොට ගෙන තිබෙනවා. ගල්ල අක්මීමන විශෂකකාර බලකාය නිලධාරන්ට ලැබුණු තොරතුරක්න්න වුව සදු කරන ලද සෝදිස මෙහමකදී සැක්ටරු මෙසේ අතඩන් ගොට ගෙන තිබෙනවා කියලායි වැඩදුරටත් දාලතයෙන්. ඒ කතන්දරයක් අද මේ පත්තරවල දාරතයෙන් හොඳයි අද මෞවබින්පත්තරයට අයි අපි දැන් නැවතවදාානයමු කරන්නේ ප්‍රධාන ශ්‍රෂ්පාට දෙකෙන් දෙවැන්න මේ. බෞද්ධයා නාලිකාවෙන් දීගවාපිය අරුණ අරමුදලට මිලියන පණහක් කියලා වාර්තා වරංය වෙත්ත වෙනවා ධරණාගම කුසර දම්ම නාහිමි තෙවැනි ගුණ සමරුවාදැයි කියලාත් මෞ්බි පත්තරේ වාර්තාාව වැඩදුලටත් සදාාන් කිරීමක් රැල්ලතේනවා. හොඳයි. ඒගත පි නවත යනවදන ඉන පත්තරට. ්‍යාපාලන ආණ්ඩුව ගුවන්යානා මිලට ගැනීමේ ගියවසුම අහෝස කිරීමෙන් ගෙවීමට වුවන්දය කෝටි හාරදා හාරසයයි දනුෂ්ක ගොඩකු බරලිය. හිට පුජාධපති මහින්ද රාජ පක්ෂගේ පාලන සමේ ප්‍රධානයක් ලෙස ලැබුණු ප්‍රවූ ගුවන් ගමන් කටලේට විරෝධයපාමින් ඒතුන් සය පණ නවසය මිට ගැනීමේ ගියවසුම අවලම් කිරීමට යයාපාලන ආණ්ඩුව කටයතු කරීම නිසා විස්්යි විස්්‍යය ඔක්තෝබර් මස තිස්සනවිට. අමරිකානු ඩොල කෝටි විසි දෙක් අන්ධ්‍යයක්ක් ගැවීමටස්ස දුව ලති නවා කර දාලාතියෙන. අම්මූ ඒක ඩොලරේ වත්මන් වටිනාකට අනුව එම මුදල ආසන් වශයෙන් රුපියල් කෝටි හාරදා සාරිසිය. දීයනේ කෝටි හාරදාසාරසියක වන්දයක් මරන්න මොකදද මේකට කරගන්න කියලා නිවසුමක් අවුස කිරීමේ නැති වුණු තත්වයා. පත්තර වාර්තා කරලති. ඊට පසේ යේ. ශසයි විස ලොක්කුසලාලනයේ සඳහා සූදානම් වෙන්ඩ බටයිරන්දය කොදෙවකන් ඩායමත්ත එක්ක විශසයි විස පත්වෙනවා අද පළමු තරගේ දික්තල්ල දනුෂක ආරම්භක ප්‍රතිකරු භූමි කාවිට වාර්තාවගේන රෝෂාන් ගුණඩරත්න අපි ඉන්නේ විසයි විශස ශ්‍රණිගත කිරීමේ හතේ ඊලට එන්න ය මුත්සාහයක් දරන්න පුළුවන් මේ තත්තේ හැබැයි පරාජයට පත්වනොත් අපි තවත් පහලට යනවා මේ කෝලි ගැන කතාව කෝලි අනුගාභිකයන් මිලියන සීය එක්මෝ අයි කියලයි මේ වාර්තාව. ඉන්ද සුපිරි ක්‍රිට්කීඩක විරාත් කෝලි පිටියෙන් පිටතදීත් සුවිශේෂි කරීමක් පසුකිරීමට සමත් වෙලා. ඒ ට්‍රීට අන්තර්ජාල සමාජ මාධ්‍යජාලයේ සය අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන සී එක්මෝමින්. මෙම සීමාවට ළඟවූ පළමු ඉන්දයානුවාලෙසින් කෝලි ඉතිහාස ගත්වයෙනවා ලෝකප්‍රකට නල්ම නිිලියයන්නනා ක්‍රිට් ක ීඩකයන් අභිබවා. වැනි සීමාවකට ළඟාවීම විශේෂතයි. එෙන්ම එවැනි සාවකට ළඟාූ පළමු ක්‍රකතිකීඩට කාලෙසින්ද කෝලි ර්තාත්තර ටයෙක්වනු ඇත. ඒ කෝලිගේ පිටියෙන් පිටත වාර්තාව. අපි විරාමය කරන ඇත් කාතුුන් පෙේද හාම්ුව. පෙලටයි අවධානයය මු කරන්නේ මේ ලංකාදීපේ දස්ස ගේෙ කාටුඋන්න එක. අගමැති මහින්ද අගමැති මෝදිිට දෙන්න මොකක්ද මේ බටහිර ජැටිය පොඩ්ඩක් බලන්ඩ මෝදිගේ වම්කුල තියෙන්නේෙ කොහේද කියලාත් චුට්ටක් කොඳට ඒහමයි දස කාටුන් එක මෙන්න ඇඳලා තිෙන් එළඟට අපිය අනව ලංකාදීපේ තලංගම ජයසිහගේ පලාම අල්ලකාට උන්නෙකට. ඒතුමා රාජදාාසට කියාපි ත් සභාවලට විරුද්ධ වෙලා බෑනෙබං චන්දෙන් පැරදිනු අපේ මන්තේලටත් ජොබ් එකක් තියෙන්නේ පාය එයාලත් අපි වගේම හොඳට්‍ර කාලබීල පුරුදු මිනිස්සුනේ ඒකටද මේ පළාත් සභාතියෙන්නේ දැන් පලාාත් සභා මන්තීල නෑ කියලා අඩුවක් තිේනවද නකමට ඇවද මේ අනුරාධගියෝ කයිතත්ව කවිය. උද්ගෝෂකයෝ ටික මඟ අහුර ලමතියේ ත්‍රීරෝධණී ශාන් ඒ නිසා ගෙදර ගිය ඇයි බය වුනා දැයි නෝඩා විමසු පැයේ මස්පිඩු පුම්බලා පෙන්නුවේ ජවේ කවේ ජවය කයේ කියලායි දාලාතයෙන්නේෙ. ශාන් විජලා ත්‍රීරෝධරතයෙන්ගේ කතාවත්ත එක්ක. ගෙදර ගෙල්ලා නෝනට වීරත්වය පෙන්වා කියයි කවෙන් කියන්න. ලංකාදීපේ පංකජරුවෙන්දගේ සරදක්. ආණ්ඩුව දැන් ජනතා පිළිකුලට ලක් වෙලා කියලා චන්දිම වීරක් කොඩි කියන. එතකොට සෑර්ලගේ තත්ත්ේ කොහොමුද කියලායි පොරො ඇසියාහන් මේ අන්ජන ඉන්ද්‍රජිත්ගේ කියල වැඩක් නෑ කාටඋන් එක එයාලගේ කාලේ පාක්ෂිකයන්ට වැරදි රාශ්කයක් වුණනාා කියලා රුවන් විජවර්ධන දුක්කනෝ ඒකට ඉතින් පාක්ෂිකයොත් මත්තකේටින දඩුවමක් දුන්නේ න්Pල පල්ලට ඇදලදන්න මේ මවබි මේ MDි විීරත්ෙක් කාටුන් එක ොඩ කියනව පලාා්චන්දය නවත්න්ද ආ්ඩුවට බෑ කියලා සබ්බන්ධන් කියනවා. මාත්තයක් කියනවා. ඒ නම් පෞගි ආණ්ඩුව නැවැත්වේ එක ආණ්ඩුවක් නෙවෙයි වෙන්න ඇති. කාලයක්ම මැතිවරණු නොතිබ්බ පළාත් පාලල චන්දදය පලාාත් සබා කල්ග ඇති. මවබිේ එම්ඩි වීර්රත්නෙක් කාටුන් එක. පුරැසිය පත්තරේගෙන අල්ලලා අනුරටයි සජිට්ටයි පෙන්න්නනවා. පත්තරේ තියෙන්නේ දෙදස් පාලෝ දෙදස් දාාට රාජජායතනය දෂණ වංචා වාර්තාාව මැති සබේට කියලා. එතකොට අන්ඩු කියනවා සජිට්ට ඒ කපිල්ුවේ නෑන කියලා. ඒ දෙන්න වගේ ඇඳල තයෙමෙ. ඊළඟෙට ප්‍රියන්තිපෙරරගේ ඩෝක්ටෝක අද පත්තරෙන්. මේ අණ්ඩුව දැන් ජනතා පිළිකුලට ලක්වෙලා කියලා චන්දිිම ලොක්ක කියන්නේ. එයාට තේරෙන් ඇත්ත, ගෙබි තීරියයෙන් පිම්බෙන ආණ්ඩුවේ සමාරුන්ට තේරෙන්නේ නෑබං කියලායි යාළුව කියයන්. ලකාදීපේ දශහපවලානගේ ස්වාරිස්කාටඋන් එක දැන්. අග බැති බහින්ද කියනව පාස්කු කොමිස මේ වාර්තාව දෙන්න ඕන හැමෝටම දුන්න ස්වාරිස් දෙන්න ඕන හැමෝටම දුන්නක් කියද්දි ස්වාරිස්සානව ඕකට බනින විදියට අන්තිමට බෝතල් පත්තරකාරයට දෙන්න වෙේ දෙස. වාර්ථාව බෝතල් පත්තර කාරයට දෙන්න වෙයිද. මේ දිනමිනි අංජනින්ත්‍ර ජිදගි කාටුන් එක. පාස්කු කොමිස්සම කියන අහස්කූර පත්තු කරන්නේ එදා කවුද මෛත්‍රී පාල මෙදා පාරා වලල්ලක් කලා එක එයාගේ පස්සෙන් වෙනකොට දුවන්න දිවිල්ලයි සංකේතුවත් කරලා තියෙන්නේ. මේකත් බලන් අද පත්තර අවන් තාටිගලගි කාටුන් එක එදා දූෂණ වංචා සඳහා දඩුවක්. කෞුදේ රණලුවයි මෛත්‍රී එකතුළ කාරතුවක්කු ප්‍රහාාරය එල්ලක රද්දිි කාලතුවක් වු ප්‍රාරය වැඩල තියන්නේ එතනමයි. හැබැයි මේදා දූෂණ වංචා සඳහා දඩුවම්. මෙන්න පත්තු කරන්න සවදානම් වත්මන් ජනපතිසා අගමැති. කාලය මවන වෙනස කාරුමේ. මේක බලන්නක කෞදු වැරදිිකාරය පාස්කු කතන්දරේ ප්‍රහාාර. මේ දදිවයින ජාරත්තුව වික්‍රමිසින්ගේ ෆේක්බු. පාස්කු වාර්ථාව හැම පැත්ත්ම ගැටලු සහිතයිලු. අවසාන කවුරු වැදිකරුවේද බං එදා පල්ලිගියාය තමයි අන්තිමට වැරදිකරුුවන්නේ එදා පල්ලි ගියායිද. මේ අදපත්තරේ ජනරානිිකා ටුන් එක. යාලවා රාණිට කියනවා කොරෝනා එන්නත ගත් අද රානිි කියලා. ඒකත් ආණ්ඩුවේ රස්සාවක් ගන්නවා වගේ තමයි කියලා රානිි කියනවා. එතකොටහනවා. ඒ ඇයි කියලා දේශපාලුවන්ගේ කට්ටිය දී කට්ටියට දීලා ඉතුරුණොත් තමයි අපිට කියලයි මෙන්න කියන්නේ. ඒකත්මාරයිනි. ඊළඟට තලන්ගේ අනේද කියන්න කවියමේ. අවුරුදු අසූපා ඉවරයි හෙටට මට ඉන්නේ පෑක දුරකිනි මා කොළඹ සිට එන්නට ගන්න මා වැනි නාකයෙක්කු හට වරුවක් පෝලිමේ ඉන්නට හැකිද හෙට වැඩිහිටය ගැන පොඩ් ඩක් බලන්න පෝලින් දිගුවෙනකොට අසරණ වෙන වැඩිහිටය ගැන විශේෂයෙන් බලන් මේ දිල්රුගේ සී පදකවය අධ්‍යාපනයේ නවතා නොදමා තැනක යළි පණගන්වන්නේ ඕනෑමඒ සැනක ආරක්ෂතව යෙදනා අතියෙන් වැඩක ගුරු බෞවතුනුත් ඉල්ලති එන්නත හනික දෙන්න ඕනි හැමෝටම හනික දෙන්න එන්නත මේළඟට දිනමිනේ ගිනි කසේ කවය. විදගත්තා කියා එන්නත අධිමානයෙන් වැළකෙන්න්නට ඉඩක් නෑත් අව වගකීමෙන්. රැකගෙන සුවපුරදු යායුතු අවධානයෙන් ජයගත හැක්කේ හැම දේටම සහයෝගයෙන්. කටු නතර අපි පොලිස්පාද ප්‍රකාශක නියෝජ පොලස්පතියේ නීති ාජිත්‍රහණ මහතා සජීව සම්බන්ධ කරගන්නවා සුබ දේශනක්කවතුවන්ට සදනක්. අපි දැන් කතා කරමින් හිටිය ඒඒ සදුුණු කේදවාචිකේ පිළි බඳුව කතත්දරය අධදිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ සවිස්තර වාර්තාවක් සහිතව ඒක වාර්තා කල්ල තිබුණා බුද්තල එස්සයි කෙනෙක්කමයි මේ සම්බන්ධයෙන් සැකපිට තියන්නේ කියලා එතකොට කුරු විට තරුණයත්ක කියලා හඳුනාගෙන තිබුණා මේ කතාවත් එක්ක ඒ සැකකාර එස්සයි ගෙන දැන් අලුත්ම තොරතුවක් වාර්තා වෙනවා මේ මෝතේ අපේ ගැන ඔබුතුමාගෙන් දැනගන්න කැමති.ඇ. බපුදතල පොලිස්ථානයට අයිති උපොලිස් පරිීක්ෂකවරයක් තමයි මේ නිවාඩු ලබා පැමිණ මේ සිද්ධියත් සිදුකරතිබෙන්නේ. ඒ උපොලිස් පරික්ෂකවරයා පිළිබඳව තොරතුුරු ලැබුණු විගස ඔහු පදීටි බඩාල් කුඹුර පොලි ෝස්සමේ පහේකනුව ප්‍රදේශයේ සවස්කාල ඉන්ඳල වැැටලීමක් සිදුකරා මේ වැටලී මේ ප්‍රතිඵලයක් හැඩියට ඔහු පලා ගොස්තිබුණ නිවතින්. एक खांडाया मखांडव हम शुदकाला म आद न दैश वणवि होगी सिरूरा हमूी तिन होके निव से सीट हस्य पना कहतिन खैला प्रदेश्य कर तिपी ඔरएमिन तीने हक वाग में यह आसान प्रदेश के वा ोतलले तिना बाउट ानन आप विश्सास करना तिविनासा के निसकेला मत बदा षशात मारा पिष्णने. පවත්වන තුරු ඒගැන නිැකවකීමට බෑ ම දැනට තිබෙන ස්‍යනුව ය ීද වනිසාගැන මක් ැී සමයි වාර්තාවන්නේ. බොවස්තුති යියෝජි පොලිස්පති නීති ජිත නමතායි සජීව සම්බන්ධ කරගත්තේ දැන් අලුත්ම වාර්තාව මේ අදාළ කාරණාව සම්බන්ධයෙන් සැකකාරයෙක් වුණේ බුත්තල සේවය කරපු එස්සයිවරයෙක් ඔහු සියද විෙනසාගෙනන තිබෙන බවටයි දැන් තොරතුරු වාර්තාාවන්. අපිළඟ කාටුන් දෙකට යමු මේ තලන්ගේ ඒතුමා කටුන් එක ලංකා දීපෙන්. එතුමක් කියනවා දේව බලයෙන් ආතූරයන් අන්දන තක්කඩි කට්ටඩි නීතිය රහණට අසුකරගන්න අක්කිල් අජිත්‍රෝහන කියනවා. දේව බලයෙන් චන්දදිනන්න දේවාලගාන ගිහින් අපින්දන තක්කඩි දේශපාලනව නීතිය රෑහණට අසුකරගන්න කරමයක් නැද්ද සර් කියලයි ආහන් සිරා ඒතුමත් තක්බීර් වෙලා බලංගින්නවා. මේ අවසාන කවිිය. දු රබේෙනනායකගේ දවසේ පදාාතර. වේවැල් පාරදිී දරුවන් මරන් රටක් බෑගේ දමා නරබිලි ගෙන යනෙන රටක් අදටක් මල යකුන් පසු පස දුවන රටක් තුන් ලෝකෙමනෑ මේ වගේ පුදුම රටක්. අපි හමේම ලෝකසිතේමේදී.